අයිබන් වාල මෙකතුල ඉන්න වටපිට යුඩි චැනල ගත්තෙක් හැමෝමෝගේ හොයන කතාවත්තමා අවුරු දිස්සතක් අතුරුදහන් වෙලා තිබුණු යානය ගෙන කතාව ඒ ඇත්තම කතාව මොකක්ද කියනක තමා අදපි වාලට පැහැදිලි කරන්න දස්නම්සි පනස් පාවුරුද්දේ ජූලි දෙවනිද නමසේ හතර අංකේ දරන ගුවන්්‍යානය නිවියෝක්කොලින් ගමන ආරම් කරන්නේ ෆ්ලොරිඩාවල තියන මියාමි ප්‍රාන්තේ ගොඩබාන් මේ ගුවන් ගමනට සහභාගෙනවා මගින් පනස් හත්දෙන. ඒවගේම මේ ගුවන් ගමනට පෑ තුනක විතර කාලයක් ගත වෙන. ඉතින් මේ ගුවන් ගමනට සහභාගි වුණු හැමෝම පෑ තුනක ගමනකින් පස්සේ මියාමි ප්‍රාන්තයට පාතබන්න බලාගෙනන්න. කොමනම් කවරුත් නොහිතපු විදිහට පෑ දෙකක විතර කාලයකින් පස්සේ මේ ගුවන්්‍යානය අතුරු දහන් වෙන. රේඩාර් පද්ධතියනුත් නොපෙනී යනවා මේ ගුවන්්‍යානේ. ඒවගේම නිවියෝක්කල පාලක මැදිරිය ලොකු උත්සාහයක් දරනවා ගුවන්්‍යානයේ ගුවන් නියමාව සම්බන්ධ කරගන්න. හැබැයි ඒ කිසිම උත්සාහයක් සාර්ථක වෙන්නේ නෑ. ෆ්ලොරිඩාවල ගුවන්ගමන් මධ්‍යස්ථානය දැනුම් දෙනවා අංක නමසි අතර දරන ගුවන්්‍යානය තාම පැමිණී නෑ කියල්. ඒත් එක්කම මේ ගුවන්්‍යානය පැමිණෙන බවක් පේන්නෙත් නෑ කියලා ඔවුන් දැනුම් දෙනවා. ඒ හේතු නිසාම බලධාරින්ට සිද්ධ වෙනවා හිතන්න මේ යානය කාටවත් හොයාගන්න බැරි විදිහට අතුරු දහන් වුණා කියලා. ඊට පස්සේ බලධාරීන් තීරණය කරනවා මේ ගුවන්්‍යානය සොයාගැනීම සඳහා මෙහෙමක් දියත් කරන්න. මෙයාලා මුහුද පුරාම සම්පූර්ණ සෝදිසි කිරීමක් කරනවා. හැබැයි ගුවන්්‍යානයක සලකුණක්වත් හොයාගන්න මෙයාලට හැකියාව ලැබෙන්නේ නැහැ. ඉතින් මේ මෙහෙම අවසානයේදී මෙයාලා තීරණය කරනවා අංක 904 දරන ගුවන්්‍යානය මගීන් සහ කාර්ය මණ්ඩලය සමගම සම්පූර්ණයෙන්ම අතුරු දහන් වුණා කියලා. මේ ගුවන්්‍යානය අතුරු දහන් වුණා කියලා නිගමනය කරන්නේ 1955. හැබැයි ඒ නිගමනය සාර්ථක වෙන්නේ 1992 සැප්තැම්බර් 9 වෙනකම් විතරයි. 1955 අතුරුදහන් වුණු මේ ගුවන්්‍යානය ගැන අපූරු සිදුවීමක් සිද්ධ වෙනවා 1992 සැප්තැම්බර් 9 වෙනිදා කැරකස් ගුවන් තොටුපළේදී. වෙනදා වගේම සාමාන්‍යයෙන් වැඩ කටයුතු සිද්ධ වෙනවා. ඒත් එක්කම ගුවන් ගමන් මෙහෙම නිලධාරියා සාමාන්‍ය විදිහට වැඩ කටයුතු කරමින් ඉන්නවා. ඉතින් මේ විදිහට වැඩ කටයුතු කරගෙන ඉන්නකොට එයා දකිනවා එයාගේ රේඩාර් තීරයේ සලකුණ. ඉතින් ඒ වෙලාව වෙනකොට මේ කර්කස් ගුවන් තොටුපළට ගුවන් යානයක් එන්න නියමිතව තිබිලා නැහැ. ඉතින් ඒ නිසා මෙයා හිතනවා මේක මේ රේඩාර් පද්ධතිය යම්කිසි දෝෂයක් වෙන්න ඇති කියලා. ඉතින් රේඩාර් පද්ධතිය කිසිම වැරද්දක් නැහැ කියලා දැනගන්න මෙයාලට වැඩි වෙලාවක් යන්නේ නැහැ. මොකද විනාඩි 10කටත් වඩා අඩු කාලයකදී මෙයාලා දකිනවා DC-4 මැක්ඩොනල් ඩග්ලස් වගේ ගුවන් යානයක්. ඉතින් ඒත් එක්ක මෙයාගේ මතකෙට එනවා මේක දැන් පාවිච්චි කරන ගුවන් යානයක් නෙවෙයි කියලා. ඒ කියන්නේ අතීතයේදී පාවිච්චි කරපු ගුවන් යානයක් මේ ගුවන් යානය කොහොමද දැන් පියාසර කරන්නේ කියලා මෙයාලා කල්පනා කරනවා. ඉතින් පුංචි වෙලාවකින් DC-4 කියන අභිරහස් ගුවන් යානයෙන් මෙයාලට ඇමතුමක් එනවා එයාලා හරියට මින්නේ කොතනද කියලා. ඒත් එක්ක මේ කර්කස් ගුවන් තොටුපළේ ගුවන් මෙහෙයුම් පද්ධතියේ නිලධාරියා ඔවුන්ගෙන් ප්‍රශ්නයක් අහනවා ඔබලාගේ ගුවන් පතේ කුමක්ද කියලා. ඒ වෙලාවේදී ඔවුන් පිළිතුරු දෙනවා අපි ෆ්ලොරිඩා ප්‍රාන්තයේ මියාමි වලට තමා යන්නේ කියලා. ඉතින් මේ ගුවන් යානය සහ පාලක මැදිරි අතර සිද්ධ වුණු කතාබහේදී කර්කස් ගුවන් තොටුපළේ පාලක මැදිරි දැනගන්නවා මේක 1955 ජූලි 2 ගමන් ආරම්භ කරපු ගුවන් යානයක් කියලා. කොහොම හරි මේ පාලක මණ්ඩලය තීරණය කරනවා මේ ගුවන් යානය ගොඩබස්සන්න කර්කස් ගුවන් තොටුපළට. කොහොම හරි ඒ කටයුත්තත් සාර්ථකව සිදු කරගන්නවා. මේ ගුවන් මෙහෙම නිලධාරියා අහලා තිනවා මේ 1992 අවුරුද්ද කියලා ඔබ දන්නවද කියලා. ඒත් එක්කම මේ ගුවන් නියමුවා බය වෙලා කෑ ගහලා තිනවා. ඊට පස්සේ නැවතත් ගුවන් යානයට නැගලා මේ ගුවන් යානයේ අහසට පියාසර කරලා නොපෙනී ගිහිල්ලා තියෙනවා. ඉතින් මේක කවුරුත් නොහිතන විදිහේ සිද්ධියක්. ඇත්තට මේක සිද්ධ වුණාද නැද්ද කියලා කවුරුත් දන්නේ නැහැ. ඉතින් ඒ කාලෙදී පුවත්පත්වල මේක දැඩි ලෙස ප්‍රචාරය වෙලා තියෙනවා. ඒ වගේම ගොඩක් අය විශ්වාස කරනවා මේක කවුරු හරි කෙනෙක් විසින් මාවපු නිකම්ම කතාවක් විතරයි කියලා. ඒත් එක්කම සමහර විශ්වාස කරනවා ඒ ගුවන් යානයේ ගමන් කරපු මගින් 57 කිසිම කරදරයක් නැතුව එයාලගේ ගමන අවසන් කරා කියලා. ඉතින් ඇත්ත කතාව මොකද්ද? ඒක කවුරුත් හරියටම දන්නේ නැහැ. ඒත් එක්ක මේ DC-4 කියන ගුවන් යානය කර්කස් ගුවන් තොටුපළට ගොඩ බෑවට පස්සේ ඒක හිටපු මගියෙක්ගෙන් පොකට් කැලෙන්ඩරයක් වැටලා දිනවා. ඒ පොකට් කැලෙන්ඩරේ 1955 අයිති එකක් කියලා තවත් කතාවක් තියෙනවා. 1955 අතුරුදහන් වෙලා අවුරුදු 37කට පස්සේ මේ ගුවන් යානය මතුවෙනවා. මේක සම්පූර්ණයෙන්ම කාලතරණයක් කියලා ගොඩක් අය විශ්වාස කරනවා. ඒත් එක්කම මේක කවුරු හරි මිනිස්සෙක් ගොතපු මිත්‍යාවක් කියලා තවත් අය මේක බැහැර කරනවා. ඉතින් ඒත් එක්කම වීක්ලි වර්ල්ඩ් නිවුස් කියලා පුවත්පතේ මේක ගැන ප්‍රවෘත්ති පළවෙනවා. හරියටම 1993 මේක ගැන පුවතක් පළවෙනවා. ඒ වගේම මේකේ සඳහන් වෙලා තියෙනවා අවුරුදු 37කට පස්සේ මේක පැමිණලා තියෙනවා. ඒ වගේම මේ ගුවන් යානය අරගෙන ගියපු ගුවන් නියමුවාගේ නම පවා මේකේ සඳහන් වෙනවා. ඊට පස්සේ 1999 වීක්ලි වර්ල්ඩ් නිවුස් පුවත්පතේ නැවතත් මේ පුවතම පළවෙනවා. හැබැයි මේකෙදි ගුවන් නියමුවාගේ ඡායාරූපය වෙනස් වෙලා තියෙනවා. ඒත් එක්කම මේ පුවත්පතේම තවත් ප්‍රවෘත්තියක් පළ වෙනවා. ඒක පළ වෙන්නේ 1987. හැබැයි මේකෙදි මේ ගුවන් යානය ගොඩබාපු දවස විදිහට සඳහන් වෙන්නේ 1985 කියලා. ඉතින් එකම පුවත්පතේ වැරදි නිවුස් 3ක් ප්‍රචාරය වෙලා. ඉතින් මේක කොහොම සිද්ධ වුණේ?
ඉතින් අපිට එතනින් හිතාගන්න පුළුවන් මේක සම්පූර්ණයෙන්ම සිද්ධ වුණු බොරු කතාවක් කියලා. මේක කවුරු හරි කෙනෙක් විසින් ගොතපු කතාවක් වෙන්න පුළුවන් ඇත්තනම්. ඉතින් ඔයා මොකද මේ ගැන හිතන්නේ? අනිවාර්යයෙන්ම පල්ලෙහි කමෙන්ට් එකක් දාන්න. අලුත්ම වීඩියෝකින් හමු. සීලම දෙනාට සුබ දවසක්.